ගරුතර මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයෙන් අවසරයි. අනෙකුත් ආගම්වල පූජක උතුමනි, විදුහල්පතිවරුනි, පදනමේ කමිටු නිලධාරී මහත්වරුනි, ආදරණීය දෙමව්පියනි, දූදරුවනි, අද දිනයේ අප වෙනුවෙන්ම තමුන්ගේ වටිනා කාලය වැය කරමින් මෙහි පැමිණි අපගේ සුවිශේෂ අමුත්තාවන කනිෂ්ක ජයසිංහ මැතිතුමනි, අපේ ටෝස් මාස්ටර්ස් ක්ලබ් එකෙන් ආපු මගේ හිතවත් ඉංග්‍රීසි කතික මහත්වරුනි, මහත්මියනි, අපි අද අවුරුදු 3කට වැඩි කාලයක් අපේ ගම්වල දූදරුවන්ට අපේ ශක්ති ප්‍රමාණයෙන් ඉංග්‍රීසි උගන්නලා අපි විශ්වාස කරපු ඉලක්කය කරා අපි කොයිතරම් දුරට ගිහිල්ලා තියෙනවද කියලා බලන්න පොඩි උත්සාහයක යෙදෙනවා. අපේ මූලික අරමුණ උනේ ඉංග්‍රීසි පොතට පමණක් සීමා නොකර බය නැතුව ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්, බය නැතුව ඉංග්‍රීසි හසුරුවන්න පුළුවන්, ඉංග්‍රීසි ආයුධයක් කරගන්න පුළුවන්, ඉංග්‍රීසි වල ස්වාමියෙක් වෙන්න පුළුවන්, දූදරුවෝ හදාගන්න, ඉංග්‍රීසිවල බය වෙන්නේ නැතුව, ඒ පිළිබඳ කිසිම සැකයක් නැතුව, චකිතයක් නැතුව කතා කරන්න පුළුවන් පරපුරක් හදාගන්න. මොකද අපි හැමදාම මුළු ගැන්විලා හිටියොතින් පොඩ්ඩක් හැඩවැඩ දාලා ඉංග්‍රීසි කතා කරන අය හැම වෙලාවෙම පෙරමුණට එනවා. එහෙම වුණොත් බුද්ධියෙන් අනූන, එහෙත් භාෂාවෙන් එතරම් අනූන නොවූ අපේ දූදරුවන්ට යන කල මොකද්ද කියලා අපිට හිතුණ හින්දා. ඉතින් මේ ක්‍රියාවලියේ කොයිතරම් දුරට සාර්ථක භාවයක් තියෙනවද කියලා බලාගන්න අපි මේ කතික තරංගයේ පැවැත්වුවේ. ඉතින් අපි අද සුළු ත්‍යාග ප්‍රදානක් කරනවා. මම සියලුම දෙමව්පියන්ගෙන් ඉල්ලා හිටනවා, ඒ වගේම මේ පුංචි දූදරුවන් සියලු දෙනාගෙන් ඉල්ලා හිටනවා. ඔබ තමයි විශිෂ්ටයෝ. 25,000කට අධික සිසුන් අතරින් තේරලා ඉන්න මම හිතනවා මෙතන ඉන්නවා 100ක පමණ, 121ක්, 121ක් වූ විශිෂ්ටයෝ අද මේ අවසාන තරංගයට සහභාගී වුණේ. ඔවුන් අතරිනුත් අපි ඒ ශ්‍රේණිවලට, දෙවන, තුන්වන ආදී වූ ශ්‍රේණිවල පළමුවන ස්ථානය, දෙවන, තුන්වන ස්ථානය, ඒ විදිහට තෝරනවා. දැන් අපි මේ විදිහට ස්ථානයක් තීරුවයි කියලා අනිත් අය දුක් වෙන්න නරකයි. දැන් අනිත් දූදරුවෝ මතක තියාගන්න ඕන ඔබ ලොකු ජයග්‍රහණයක් කරලායි මෙතනට ඇවිල්ලා ඉන්නේ. මේ ජයග්‍රහණය දිගටම ගෙනියන්න ඕනේ, තව හොඳට කතා කරන්න ඕන. පුංචි පන්තිවල අපට තේරෙනවා ළමයි කටපාඩම් කරලා තමයි මේ කතාව කරන්නේ. ඒ වුණත් මේ වගේ සභාවක් ඉදිරියේ මෙහෙම බය නැතුව ඒ කටපාඩම් කරපු දේ ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරන්න වීම, පුළුවන් වීම ලොකු ශක්තියක්. ඒක ඒගොල්ලන්ගේ ඉදිරි ගමනට ලොකු ආලෝකයක්. ඉතින් අනාගතේ මම හිතනවා මෙහෙම කටපාඩම් නොකර තමුම්ම දෙපයින් හිටගෙන හිතින් හිතලා කෙලින්ම කටින් ඉංග්‍රීසියෙන් බය නැතුව කතා කරන්න පුළුවන් පිරිසක් බවට මේ අය පත් වේවි කියලා. අපි ඊළඟට මේ වගේ ඉංග්‍රීසි රචනා තරංගයකුත් අපේ පදනමේ දූදරුවන් අතර තියන්න බලාපොරොත්තු වෙනවා, ලිවීමේ හැකියාව උද්දීපනය කිරීම පිණිස. ඒ වගේම මේ කතික තරංගය අපි ඊළඟ අවුරුද්දෙත් පවත්වනවා. අපි බලාපොරොත්තු වෙනවා ක්‍රමෙන් දරුවන්ගේ උනන්දු වැඩි කිරීම පිණිස මේ කතික තරංගයේ දෙන තෑගි ප්‍රමාණය, ඒකේ මුදල් ප්‍රමාණය තව වැඩි කරන්න. ඒ විදිහට අපි දරුවන්ගේ උත්සාහය තව වැඩි කරන්නයි බලාපොරොත්තුව, දරුවන්ගේ සහභාගී වීම වැඩි කරන්නයි අපේ බලාපොරොත්තුව. දැන් මේ උසස් කාර්යයේදී මට විශේෂ පිටුවහලක් උනේ අපේ ආදරණීය ගුරුවරු, පදනමේ ගුරුවර ගුරුවරියන් විශාල කැපවීමකින් නොයෙක් දුෂ්කරතා මග ගෙවමින් ගිහිල්ලා මේ දූදරුවන්ට තමුන්ගේ දරුවන් වගේ ආදරෙන් බලාගෙන උගන්වනවා. ඔවුන්ගේ ආදරය කරුණාව නොවුණා නම්, ඔවුන් මේ දරුවන් තමුන්ගේ දරුවන් විදිහට බලා නොගත්තා නම්, ඔවුන් සතු දැනුම මේ ආකාරයෙන් මේ දරුවන්ට මම හිතන්නේ බෙදා දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ සියලු කටයුතු වල ගෞරවය